දැන් මෙතන බෞද්ධ ජනතාව ඇති. මම මේ නිකමට අහන්නේ. මීට අවුරුදු 2500කට වාගේ පෙර ආතුව ಭಾರತය කියන අල්ලපු රටේ සුද්ධෝදන කියන රජතුමාට පින්වත් කුමාරයෙක් ඉපදුනාලු. ඒ පින්වත් කුමාරයා ඉපදුනාට පස්සේ සුද්ධෝදන රජතුමා සතුටටපත් වෙලා මේ දරුවගේ ශරීර ලක්ෂණ බලලා අනාගතයේ කෙබඳු තැනකටපත් වේදයි කියලා විමසන්නත් ඕන කියලා හොඳ නමක් තියාගන්නත් ඕන කියලා රටේ සුප්‍රසිද්ධ නැකත්කරුවන්ට එන්න කිව්වලු නම් තැබීමේ උළෙලකට නැකත්කරුව ගොඩක් ආවා. එයාපු කට්ටිය පුත් කුමාරයාගේ ශරීර ලක්ෂණ එහෙම බලලා මත දෙකක් කිව්වලු. මේ පුත් කුමාරයා අනාගතයේ කෙබඳු තැනකටපත් වේදයි කියලා මත දෙකක් කිව්වලු. කට්ටියක් කිව්වලු මොකක්ද? ඒකාන්තයෙන්ම බුද්ධත්වයටපත් වෙනවා කියලා. අනික් කට්ටිය කිව්වේ මොකක්? සක්විති රජ වෙනවා කියලා. සුද්ධෝදන රජතුමා කැමති උනේ මොකට? මහින්ද මහත්තයා කැමති එකට. සුද්ධෝදන රජතුමා කැමති උනේ මහින්ද මහත්තයා කැමති එකට. සක්විති රජ කරන්න, ලෝකෙට රජා කරන්න. එහෙනම් පණ යනකම් මේක අතරින් නෑ දැන් මහින්ද මහත්තයා කොල්ල රජ කරනකම් කියලා. දැන් ඔක්කොම බලු වෙලා තියෙනවා වෙනම කතාවක්. රජ කෙසේ වෙතත් දැන් සුද්ධෝදන රජතුමා කල්පනා කරාලු සසර කලකිරුණොත් බුද්ධ යයි ගිහිගේ කලකිරිලා එමුනොත් මට රජෙක් හදන්න බැරි වෙනවා කියලා පුත් කුමාරා සතුටෙන්ම තියන්න ඕනේ කියලා මාලිගා කීයක් හැදුවලු? තුනක්. මොනා දේවා? රාම්‍ය සුරම්‍ය සුපති. හාලියල නුගසමන ගම කට්ටියත් කටපාඩමින්ම මීට අවුරුදු 2500කට පෙර ආතුව මේ රටේ නෙමෙයි අල්ලපු රටේ හදපු ගෙවල් වල නමුත් කියනවා. ඒවා කියනවා. හරි දැන් ඒක තියමුකො පැත්තකින්. දැන් මේ රටේ බදු මේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වලින් ලංකාවේ රජාට සැප දෙන්න කියලා මේ රජා ඇමරිකාවටවත් පැන යයි දෝ කියන බයට ලංකාවේ තියාගන්න ඕන සත්තු ටිකනේ තියාගන්න ඕන කියලා ඔය බදු මුදල් වලින් මාලිගා කීයක් හදලා දීලා තියෙනවා. ඉන්දියාව කියන්නේ මහාභාරතය කියන්නේ දැන් මහාභාරතය කියන්නේ දැන් තියෙන ඉන්දියාවනේ ඔය නේපාලෙත් එකටයිදී. දැන් මේ ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටි. අපි වාගේ 60 ගුණයක් විශාලයි අරක. 60 ගුණයට තුනක් හැදුවා මුතු ඇටේ කීයක් හදලා තියෙනවා බදු මුදල් වලින්? මම මේ දේශපාලන සංස්කෘතිය වැරදිච්ච තැන කියන්නේ යන්නේ වැරදුණු පාර ඈ. කීයක් හදලා තියෙනවා? 6යි 9යි. නම් එහෙම දන්නව රම්මේ සුරම්මේ වගේ දන්නේ නැහැ. ඔව් අපි ආණ්ඩුවක් ආවම සිලබස් එකට දාලා උගන්වමු. දැන් ඔය අවුරුදු 2500කට පෙර ඒවා මතකයි දන්නවද? ඒවා සිලබස් එකේ තියෙනවා. ඒ හින්දා මේ අපි ඉගෙන ගත්ත ඒවා කියනවා. මේක උගන්වලා නැහැ. මේක උගන්වන්නේ ජාතික ජන බලවේගයේ මේ වේදිකාවේ විතරයි. ඒ හින්දා අහගන්න ඈ. ඔන්න එක මාලිගාවක් දැක්කා අර අරගලේ වෙලාවේ කොල්ලෝ ඇල්ලුවා දැක්කනේ. අරගලේ වෙලාවේ ඇල්ලුවා කොළඹ මාලිගාව ඇල්ලුවා. කොහමද මාලිගාව? මාලිගාව අල්ලලා කොල්ලොන්ට හරි ප්‍රීති. ඈ උඩ ඉඳන් පිහිනුම් තටාකයට පනිනවා. ඈ සිරිගහන් ගබඩාවේ බුදිය ගන්නවා. ඈ අර දැන් ඒ කාලේ දළදා මාලිගාව බලන්න යනවා වැඩි යනවා දෙනක කොහෙද? අර රජ මාලිගාව බලන්න. මේ ඡන්දේ දීපු කරගෙනමත් වෙච්ච අත්වල කට්ටිය රජා බුදිය ගත්ත විදිය බලන්න යනවා. කාපු විදිය බලන්න යනවා. වයසක අම්මා කෙනෙක් ගිහිල්ලා අර රන්නාලේ පිට රජතුමාගේ පුටුවේ වාඩිලා ෆොටෝ එකක් ගහලා Facebook එකේ තිබ්බා මෙන්න මෙහෙම. උන්දට ඉතින් ප්‍රීතිය කවදා වාඩි වෙන්නද පුටුවේ. දැන් උන්ද හොයනවලු CID එකෙන්. රජතුමාගේ පුටුවේ වාඩිලා. පොලිසිය මහත්තුරුත් මේකේ ආරක්ෂාවට ඉන්නකොට දැන් කොල්ලෝ අල්ලපු වෙලාවනේ ඔබ දකින්න ඇති Facebook එකේ හැම රජතුමාගේ සිරිහන් ගබඩාවට පැනලා අර සිරිහන් ගබඩාවේ සිරිහානේ බුදියගෙන යුනිෆෝම් එක පිටින්ම සෙල්ෆි ගහලා දැන් ඒ දෙන්නට විනය පරීක්ෂණයක් යනවලු මේ දවස්වල රාජකාරිය පැහැරලා රජතුමාගේ ඇඳේ බුදිය ගත්තා කියලා. ඉතින් මේ රජමාලිගාව ලැබුණම ඔහම තමයි මෙතනින් ගට්ටිය ගියත් ඔය වගේ වෙයි. ඉතින් කොල්ලෝ මේ රජමාලිගාව බල බලා යනකොට ලොකර් එකක් අරිනකොට 5000 මිටි පිටින් වැටුණා. ගණනලා බලනකොට කොච්චර තිබ්බද මුදල් රජතුමාගේ ඒ ලොකර් එකේ? 1,78,50,000යි. එකෙක්වත් හොරගම් කළේ නැහැ. ගැනලා ඔක්කොම කොටුවේ පොලිසියට බාර දුන්නා. ඒවා දැන් ඒවා කොහෙ තියෙනවද දන්නේ නැහැ. ඒවා දන්නේ නැහැ. ඉතින් දැන් රජතුමා මේ අරගලේ වෙලා වට කරනකොට පැනලා ගියා කියන්නේ පස්ස දොරේ මූදෙන් තමයි ගිහින් තියෙන්නේ. එතකොට ආරක්ෂකයොත් එක්ක යනකොට ඔක්කොම බඩු පටවගෙන පැක් කරගෙන යන්නේ වටිනා ඒවා. දැන් අපි උනා ගිහින් පැනලා යනකොට ගියා ගිනි ගන්නවනේ වටිනා බඩු ගන්නවනේ. ඔක්කොම අරන් ගියාලු. ඉතින් සමහර බඩු වැඩි වුණාම අතෑරෙනවා. අර වගේ සල්ලි අතෑරෙනවා ඈ. අතෑරුණා. ඉතින් කට්ටිය මේ වගේ මේ රජමාලිගාවේ සිරි දැක්කා. මම ඔන්න ටිකක් කීවා මතක් වෙන්නේ නැවත. ඔන්න ඔය වගේ මාලිගා කොළඹ විතරක් නෙවෙයි රට පුරා තියෙනවා. බැලිගම මිරිස්සේ එකයි. කතරගම එකයි. ඇඹිලිපිටියේ එකයි. මහියංගනේ මහවැලි ගඟ අසබඩ
එකයි. නුවරඑළිය එකයි, මහනුවර එකයි, කුරුණෑගල එකයි, අනුරාධපුරේ එකයි, තිරිකුණාමලයේ එකයි, යාපනය එකක් හමුදාව දාලා හදලා ඉවරයි, අත්තිවාරමක් දාපු එකක් තියෙනවා බත්තර මුල්ලේ. කීයයි? කීයක් කියුණා? 10ක් 12ක් විතර කියුණානේ. අර මහා භාරතයේ සුද්ධෝදන රජතුමා කීයක් හැදුවා? මුතු ඇටේ කීයයි? ඔන්න එතකොට තමයි අමුතු ඇටයක් හැදෙන්නේ. දැන් මේ රටට වෙලා තියෙන ඕක වැරදි දේශපාලන ගමන. ඉතින් දැන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය මෙහෙම තියෙන්නේ. ඈ ජාතික ජන බලවේගයේ අපි බලයට ආවම අපි තීන්දුවක් කරන් තියෙන ඕවා නඩත්තු කරන්න අපට අමාරු. දැන් ඔවගේ ඉන්නවා මෙහෙම ජනාධිපති කොයි වෙලාවෙ එයිද දන්නේ නැහෙනි. ඉතින් කුක්ලා ඉන්නවා ඒක උයලා දෙන්න. ඒ බඩු ටික ලෑස්ති කරලා තියන්න ඕනේ. යාගේ ඥාති එන්න පුළුවන්, එතුමා එන්න පුළුවන්. ඈ එතකොට මල් ටික වගා කරලා තියන්න ඕනේ. කාමර සුද්ධ කරලා තියන්න ඕනේ. ආරක්ෂකව වටේට ඉන්න ඕනේ. ඈ ඇම්බියුලන්ස් එහෙම තියන්න ඕනේ. ඔය ඔක්කොම පාලනය කරන කොළඹ කාර්යාලයක් තියෙනවා. සේවකෝ 1800 ගාණක් විතර ඉන්නවා. දැන් කවුරු පඩි ගෙවන්නේ? ජනාධිපතිතුමා මයිංගනේට ආවොත් විනාඩි 45යි උඩු ගුවනින් එන්නේ. පීත්ත පටිය කපනවා ආපහු උඩින් යනවා. අතන මාලිගාවක් තියෙනවා. දැන් මේ ඔක්කොටම ගෙවනවා මේ රටේ ජනතාව. ඒකලා කියනවා කන්න නැහැ, මන්ද පෝෂණි, අමාරුයි කියනවා. ඒත් ඉතින් අපි කැපුවත් නිල් කියනවා. ඔය කපාගෙන තියෙන එක මම කිව්වේ. කවදද මේවා තේරුම් ගන්න? තේරෙන විදියටයි මම මේ පුළුවන් හැටියට කියන්නේ. මෙන්න මෙහෙම රටක් හදලා වැරදිලා තියෙන්නේ. ඉතින් අපේ ජාතික ජන බලවේගයේ ඔන්න ඔය වැරදුණු දේශපාලනේ හදන්න අපි මෙහෙම තීන්දුවක් අරන් තියෙනවා. රටේ නායකයෙකුට එක තැනක් තියෙන්න ඕනේ. විදේශීය නායකයෙක් ආවොත් තේකක් කැමඩින්ගක් තැනක් දෙන්න ඕනේ අපේ රටේ සංස්කෘතියට ආන. ඒකට ඔය කොළඹ ජනාධිපති මන්දිරේ තියාගම්. ඈ ඒක තියාගම්. සමාජයේ දලදා මාලිගාවේ තේවා කටයුතු ටිකක් ඒ ජනාධිපති මන්දිරේට අයිති. අනිත් ඔක්කොම අපි මෙහෙම කරනවා. ඒවා සංචාරක ව්‍යාපාරට ගැළපෙන තැන් තියෙනවනේ 30 කොහෙද මිරිස්ස මයිංගනේ කතරගම වගේවා. ඒවා සංචාරක ව්‍යාපාරයෙන් හොඳ හෝටල් කරනවා. රජයෙන් හරි පෞද්ගලික අංශයෙන් ටෙන්ඩර් කරලා හරි සාධාරණ මිලකට දෙනවා. එතකොට මේ නුගස වෙනකම කට්ටියටත් හිතුනොත් අපේ ආණ්ඩුවක් කාලේ ওই ජනාධිපති මන්දිරේ ජනාධිපතිතුමාගේ ඇඳේ අපේ දරුවොත් එක්ක ගිහිල්ලා බුදියලා සෙල්පියක් ගහන්න ඕනි කියලා අපේ වර්තමාන සහෝදරට කියන්න මම බුක් කරලා දෙන්න. හැබැයි නොමිල නම් බෑ. ඇයි? ජනාධිපති ඇඳේ බුදිය ගන්න අඩු ගන්නට බුදි ගන්න එන්න එපා. හැබැයි ඔබ ආවේ නැතුණට සුද්ධ වෙන එකක් නැද්ද? සල්ලි තියෙන කට්ටිය එන එකක් නැද්ද? ඔන්න ඔය ජනාධිපති මන්දිරේ ලාභ ලබන්න පටන් ගන්නවා අපි ඉන්න කොට. දැන් පාඩු. මේක ලාභ ලබන. මේවා විහිළු තාලුවට එහෙම කියනව නෙවෙයි. අනිවාර්යෙන් ප්‍රතිපත්තිය තියෙන වැඩ කෙරෙන වැඩ. හොඳද නරකද? හොඳයි. පේරවද අවුරුදු 75ක් ගිහිලා තියෙන වැරදි පාරේ දිග මේ කට්ටියට ආපහු දුන්නොත් කොච්චර වරද්දගෙන යයිද? එන වහාම ආපස්සට එන්න. දැන් අපි ගමනක් යනකොට උනත් සමහර අපිට මේ කාටත් අත්දැකින් ඇති පාර නොදෙන යනවා ඔයේ. ඒතර වටේ පිටේ කට්ටින් අහනවා මේ පාරේ ගියාම අහවල් තැන්ට යන්න පුළුවන්. ආ බෑ කියලා දැනගත්තම ආපහු එනවනේ. ඔන්න මේ පාරේ යනකොට බෑ කියලා කිව්වා. ඔය පාරේ යන්න එපා. තව විශාල අගාධයක් තියෙන්නේ. ආපහු හැරිලා එන්න නිවැරදි පාරක් තියෙනවා. ඔය නිවැරදි පාරේ යන හැටිත් මං කියා දුන්නා. එඳ කොළ නිල් පාට බලන් එපා. මේ රට ගැන හිතන්න, දරුව ගැන හිතලා දේශපාලන පාර නිවර්දි කරගන්න. කියනවා නම් තව ගොඩක් තියෙනවා. දේශපාලන පාර හදන හැටි ටිකක් කිව්වා. වැරදුණු විදි හදන හැටි කියා දුන්නා.